ஹெல்லரஸ் கிரின் நம் நுமரின் பின்சார் மகாசின் மகா பெருக்கும் நிரீதுன் வீர யலி உப்பதின துரா அப்பட்டை ரட்டு பார் තම සෙවනැල්ලට වඩා ගමන් මග වේගවත් කරන ක්‍රියාශූරත්වයේ ඉක්මන් කරන තවත් සෙවනැල්ලක් ගොවියා පසුපස නිතර ගමන් ගත්තා. ඒ ධීර වීර තේජ මහා පෙරකුම්බා රජුගේ සෙවනැල්ලයි. එතුමා ඇවෑමෙන් ගොවියාගේ ප්‍රබලත්වය පිරිහි ගියා. ඔහු තනි වූවායයි සිතුණා. පසු කල ඇති වූ පරසතුරු උවදුරු හේතුකොට මහා වැව් වාරික්‍රම ආදී පැරණි ඓශ්චර්යය වල් බිහිවන්නට පටන් ගත්තා. ඒවා පසුකල වනසතුන්ගේ වාසස්ථාන බවට පත් වුණා. මැකී ගිය මහා පෙරකුම්බා සෙවනැල්ල වෙනුවට කලකට පසු තවත් සෙවනැල්ලක් පහළ වුණා. ඒ ප්‍රතාපවත් මහා මාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුන්ගේ මහා කළු සෙවනැල්ලයි. අබල දුබල ගොවියාට නවපණක් ලබා දෙමින් ඔහුගේ ඉදිරි ගමන දිරිගැන්වූ මේ ශ්‍රේෂ්ඨ සිංහල නායකයාගේ අරමුණ වුණේ අදිෂ්ඨානය වුණේ මේ රටේ ගොවිකම නගාලීමයි. එතුමා ඒ වෙනුවෙන් වෙහෙසුණා, ඇප කැප වුණා. මහාසෙන් මහා පෙරකුම් රජවරුන්ගෙන් පසු ලක්දිව ජනිත වී මුළු මහත් ජාතියේම ගෞරවාදරයේ දිනූ ඩොන් ස්ටීවන් සේනානායක මැතිදුන් ශ්‍රේෂ්ඨ නායකයෙක්. එතුමාගේ ගුණකදම්භය වසක් පාසා සිහිපත් කරන්නේ රටටත් ජාතියටත් සිදු වූ අමරණීය සේවය නිසාමයි. මේගමු දිස්ත්‍රික්කයට අයත් හාපිටිගම කෝරළේ බෝතලේ සේනානායක වලව්වේදී 1884 ඔක්තෝබර් 20 වෙනිදා උපන් එතුමා පවුලේ තුන්වෙනි පුත්‍ර රත්නයයි. එතුමාගේ පියා මුදලින්දු ඩොන් ස්පාටර් සේනානායක මැතිතුමායි. මව සේනානායක මැතිනිය. F.R. සේනානායක, D.C. සේනානායක යන සහෝදරයන් දෙදෙනෙක්ද සොහොයුරියක්ද එතුමාට සිටියා. එතුමා ඉගෙනුම ලැබුවේ ශාන්ත තෝමස් විදුහලේ. තරුණ කාලේ අසුපිටින් යාම විනෝදාංශය කරගත් මෙතුමා ක්‍රීඩාවටද දක්ෂයෙක් වුණා. එතුමා සාමාජිකත්වයේ දැරූ ක්‍රීඩා සමාජයේ වර්තමාන ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාද එවකට සාමාජිකත්වයේ දැරුවා. නාට්‍ය කලාවටද ඇලුම් කළ එතුමා වේදිකා නාට්‍යයකද රඟපෑවා. ප්‍රතාපවත් දුටු ගැමුණු මහරජතුමා මෙන් වේදිකාවට පා තැබූ එතුමාට එදා ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශංසාව හිමි වුණා. 26 හැවිරිදි ඩී.එස්. සේනානායක මැතිතුමා මෝර්ලි දුනුවිල මෙනවිය සමග විවාහ වූයේ 1910. මේ යුවලගේ පුතුන් දෙදෙනා ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක, රොබර්ට් පරාක්‍රම සේනානායක. දෙතු සොයුරු F.R. සේනානායක මැතිතුමා සමග අමාත්‍යප ව්‍යාපාරයට බැඳී ක්‍රියා කළ D.S. සේනානායක මැතිතුමා 1915 අඳුරු යුගයේ වැලිකඩ හිරගෙදර සිරාඩස්සියට පත් වුණා. එතුමා ජාතික සේවයට ඇප කැප වුණේ එතැන් සිටයි. 1931 එතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් වූයේ නිතරංගයේ. මිනුවන්ගොඩ ආසනය එදා එතුමා නියෝජනය කළා. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම අමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක මැතිතුමා අනාගත ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය රජරට නටබුන් වූ වැව් තුලින් දුටුවා. මින්නේරිය වැව, පරාක්‍රම සමුද්‍රයේ වැනි රජරට වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා ව්‍යාපාර එතුමා ආරම්භ කළා. මහා ගස් මුලින් ඉදිරි වැටුණා. යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක වුණා. ඝන කැලෑ එලිපෙහෙලි වුණා. වන්නි වනාන්තරවල වනසතුන් පලවා හැරීමට මිනිස් සුළඟ වේගවත් වුණා.
මහා පොළොව සශ්‍රීක වුණා. එතුමා මින්නේරිය, හදවිය, පොළොන්නරුව, හිඟුරක්ගොඩ පළාත්වල ජනපද පිහිටුවීමට පුරෝගාමී වුණා. තම අරමුණ මුදුන්පත් කර ගැනීමට සහයෝගය පතා ගොවියන් හමු වූවා. අතිගරු අග්‍රමාත්‍යමානේ, තමුන්නාන්සේ මේ මින්නේරි මහා ජනපදයට පැමිණෙන අවස්ථාවේදී මින්නේරි ජනපදයේ පරණ ගොවීන් වෙනුවෙන් තමුන්නාන්සේ පිළිගැනීමටයි මම ඉදිරිපත් සිටින්නේ. මැතිතුමනි, ඒ මට ලොකු සන්තෝෂයක්. ඒ වගේම අපි මෙහාට පැමිණියේ අලි වලසිනේ කොටි මැද්දක් කරේ. අද ඒ තත්ත්වයේ ඊට වඩා වෙනස් සම්පූර්ණයෙන් අද දියුණු තත්ත්වයක පැමිණ සිටින්නේ. එමෙන්ම ගරු මැතිතුමනි, තමුන්වහන්සේලාගේ මොළයෙන් අපේ ලංකාවේ ගම්වල දුක් ජීවිතයෙන් ජීවත් වෙමින් සිටියා වූ මාගේ සහෝදර පිරිසට ලංකාවේ නොයෙක් විදියේ ජනපද සංවිධානය කරලා ඉඩකඩම්ද, ගෙවල්ද, ආහාර පාන ආදියෙන්ද, වෛද්‍ය ආදියෙන්ද සංග්‍රහ කිරීමට තමුන්වහන්සේලාට උදව් ලබා දුන්නා. තවත් ගොවි මහතෙක් ස්තුති කතාව කරමින්, මෙම රජ රට වනාහි මහා ප්‍රාක්‍රම බාහ මහසෙන් ආදි ශ්‍රේෂ්ඨ රජ දරුවන් කාලයේදී ස්වයන් පෝෂිත ධාන්‍යගාරයක් තිබුණු බව ඉතිහාසයෙන් පෙනේ. මෑත අතරකදී එය ශූන්‍යව තිබී නැවතත් ස්වයන් පෝෂිත ධාන්‍යගාරයක් කරවීමට පළවෙනි පියවර තිබ්බේ මේ ස්වභාවයේ ඉදිරිපත් වූ සිටින මෙතුමානෝ කාලයේදී. එපමණකුත් නොවේ, යෝපාකාර කොම්පැනියක් මගින් මේ මින්නේරි වැවේටතේ ගොල් තැන් කිරීමේ අදහසින් අක්කර දහස් ගාණක් එලි කළේ වීනමුත් ඒ කොම්පැනියටත් එක ධාන්‍ය මිටක්වත් ලබා ගැනීමට නොහැකි වූ බවත් අතන්ට ලැබී තිබෙනවා. එනිසා මේ ශ්‍රේෂ්ඨ භාරතූර වැඩකට කොටස කළ මෙතුමානෝ මෙලොව ආරක්ෂිත කරන්නා වූ සියල් දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ඇතුව සත වර්ෂාදී කාලයක් යෙහෙන් වේවායි ආශංසන කරමින් මාගේ වචන ස්වල්පයෙන් මෙයින් අවසාන කරමි. නායක අගමැතිතුමා, මිත්‍රවරුනි, අද දින සමුන්නාන්සලා මැදේ මට පැමිණ වචන ස්වල්පයක් කියන්ට ලැබීම මං උලකු වාසනාවක් කියලා මං විශ්වාස කරනවා. ඒ වාසනාවක් කියලා විශ්වාස කරන්නේ වෙන එකක් නෙවෙයි, මගේ කල්පනා හැටියට මේ මෑත කාලයේදී අපේ රට නිදහස ලැබුණා එකම ඊට වැඩිය දෙවනි එකම දෙවනියට මේ ලංකාවේ ප්‍රයෝජන කටයුත්තක් කෙරුණා නම් ඒ කෙරුණේ මේ රජ රට වවා ධනය පදිංචි කිරීම කියන එක මගේ බලවත් විශ්වාසයයි. මට මතකයි අවුරුදු 20කට විතර ඉස්සර කාලයේදී මේ පාරේ රේල් පාරේ විභාගයට මං ආව වෙලාවේදී මේ වනේ දැක මේකේ තිබුණු සරුසාර ගතිය පෙනී මට අදහසක් ලැබුණා අපේ මිනිසෙන්ට මේක ආයුබෝවනයක් පදිංචි කරන්න අවකාශයක් දෙන්න ඕනේ. තමුන්නාසලර මං කියන්න කැමති ඒ උදවිය ලංකා මේ පැත්තට ඇවිදින් හිටම් ඒක නල් ලැබුණේ මොකද්ද? සේරම එලිකර ගන්නට රුපියල් 30 හිටම් 55ට විතරක් ලැබුණේ. අද මේ නියර්වල් බඳින්ට රුපියල් 7000 15 වෙනකල් ලැබුණේ. ගියක් කරක සගන්ට ලැබුණේ රුපියල් 85යි. ඒවා සේරම තමුන්ගේ වීරියෙන් ගුණකකා තමුන්ගේ දරුවම රුප කවුරුවත් නැතුවත් තනිය මාන්ත්‍රලා හිටම් ක්‍රියා කරන්න තිබුණා. ඒ ක්‍රියා කරන වෙලාවේදී කොයිතරම් ක්‍රියාර කෙරුවද කියන එක තමුන්නාසලා කල්පනා කරලා බලාපුවම තමුන්නාසලාට පෙනේ
කොයිතරම් උතුම් සේවයකට ඒගොල්ලෝ යෙදුණාද කියලා හිතා. මාතෘණි මේක ආරම්භ කරපු වෙලාවේදී දැන් නම් තමුන් නාසලා හොඳටම දන්නවා ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙන් කොයිතරම් උදව් කරනවද කියලා හිතා. ඒකට මොකද ඒ කාලයේදී ඉංජිනේරු දෙපාර්තමේන්තුවත් විරුද්ධ වෙලා හිටම් මින්නේරි ගොයිපල මින්නේරියේ තියෙන වැව කිස් කරලා හිටම් අවුරුදු දෙකක් මේ මිනිස්සු දුක් විඳින්න ඇති වුණා. මම ඒගොල්ලන්ට හිටම් කිව්වා මෙතෙන්දී අපි ජාති සේවයක් කටයුතු කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. මේ උඹලාට මේ සේවය වෙන එකට ඊර්ෂ්‍යාවෙන් මේ කටයුතු කරන්නේ. කොහොම නමුත් මා එක්ක හිටින් ඉట్లా හිටම් මේක කටයුතු කරලා හිටා කරුවොත් මේක අපි ජාතියට සේවයක් කරන එකයි කියලා හිටම් කියපුවාම ඒ සියලු දෙනා කිව්වා බඩි කින්නේවත් ඉඳලා හිටන් අපි කටයුතු කරනවායි කියලා හිටා. ඒක නිසා මේ දැන් ඉන්න රොඩු ටික වෙන්න පුළුවනි ශරීරය දිහා බැලුවොත් ඒකට මොකද ජාතික වීරයෝ ජාතියෙන් නගවපු ආර්ථික තත්ත්වය දිනු කරන්න හේතුණු සමුන්නාසලා කවුරුත් මෙතන සැප ඉන්න වෙලාවේදී මල් පූජා කරන් සෑහෙන ඒගොල්ලන් මතක් කරගෙන මේ තරම් සේවයක් කරුවායි කියලා හිතර අරගෙන ඒ වෙලාවේදී කිව්වේ නැහැ කොයි වෙලාවතවත් මං ආ වෙලාවකට මේක ඕනයි කියපුවා මෙහෙම කරමු කියපුවාම ලැස්තුනේ කරන්ට කියලා හිටන්. ඒ වෙලාවේදී මම මෙතෙන්දි මේ හිනං හම්බේන උදවිය කියන්නේ නැහැ මට මගේ බට මේක ඕනයි අර කෝනයි කියලා හිටන්. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද අපෙන් මොනවද ජාති සේවයට ඕනේ. ජාති සේවය කරන්ට ලැස්ති වෙලා නම් කටයුතු කරපු නිසා තමයි මේ තරම් උඩට කටයුතු කරන්න යෙදුනේ. තමුන්නාසලා කල්පනා කරලා බලන්ට ඒ වෙලාවේදී ඒ මහතුරුන්ට විතරක් නෙවෙයි වෙන එකත්යා මේ කටයුතු කරන මටවත් මං ඇමති කෙනෙක් වුණාට මොකද වෙන එකත්යා මට මෙතෙන්ට ආවම ඉන්ටර්ටිරු බංගලාවෙනුත් තානම් කොල්ලට මාව එලෙව්වා. ඒ විදිහටයි කටයුතු ඇති වුණේ. එව්වා තේරම අපි දුක් විඳලා හිටන් මාංශ වෙලා අපි කටයුතු කරමින් මේ තරම් විශාල ව්‍යාපාරයක් ඇති වෙන්න හේතු වුණා. මාතෘණි තමුන්නාසල හිතර ගන්න ඕන අපේ ජාතියේ විදහසනන් ලැබිලා තියෙන්නේ. අපේ තත්ත්වයේ බොහොම අපේ ආශාවට වැඩිය අඩුයි. ඒකට මොකද මේ රට සාස්ත්‍රීය රටක්. අපේ ඉන්න මනුෂ්‍යෝ වාසනාවන්ත ගුණවන්ත වීරියවන්ත උදවිය අවුරුදු 400 ගානක් අපේ උරුමේ නැති වෙලා තිබුණාට මොකද අපේ උරුමේ ආයෙත් ලැබිලා තියෙන නිසා ඒ උරුමේ සම්පූර්ණ ප්‍රයෝජනය ගන්නට නම් තමුන්නාසලා සියලු දෙනාගේ වීරියෙන් මේ තරම් ප්‍රයෝජනයක් ඇතුණයි කියලා හිතන් පිතා ගන්නවා නම් තමුන්නාසලා මං ඉල්ලන්නේ තමුන්නාසලා කල්පනා කරන්ට පුජ්‍යලික වශයෙන් නෙවෙයි දැන් මං තමුන්නාසලාගෙන් ඉල්ලන්නේ වෙන එකක් නෙවෙයි මා සමග අපි සමග මේ සියලු දෙනාම එක්ක වෙලා හිටම් අපේ ජාතිය නගන්ට සියලු වැඩවලටම යෙදලා හිටම් ක්‍රියා කරමු කියලා හිටම් ලංකා ජාතික සංගමයෙන් ජාතික සටන ඇරඹු ඩී.එස්. සේනානායක සර් බාරොන් ජයතිලක එෆ්.ආර්. සේනානායක ඊ.ඩබ්ලිව්. පෙරේරා සර් ජේම්ස් පීරිස් ෆ්‍රැන්සිස් ද සොයිසා පොන්නම්බලම් අරුණාචලම් ඩී.ආර්. විජේවර්ධන එස්.ඩබ්ලිව්.ආර්. ඩී. බණ්ඩාරනායක ඩඩ්ලි සේනානායක ජේ.ආර්. ජයවර්ධන දෙවන ලෝක මහා සංග්‍රාම සමයේදී පිහිටවුණ ලද ලංකා යුද්ධ කොමිෂන් සභාවේද ඩී.එස්. සේනානායක මැතිතුමා නියෝජිතයෙක් වුණා. ලංකා ජාතික සංගමයත් සමග ඉදිරිපත් වූ ඩී.එස්. සේනානායක මැතිතුමා යටත් විජිතවාදීන් ලංකාව නිදහස් කර ගැනීමට උද්ඝෝෂණය කරමින් එවකට පැවති සෝල්බරි කොමිෂමට කරුණු දක්වා සිටියා. සෝල්බරි කොමිෂමේ නිර්දේශානුව රට නිදහස් කර ගැනීමේ ගිවිසුමට එතුමා අත්සන් තැබුවා. එදා ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මැතිතුමාද ගිවිසුම අත්සන් තැබීමේ උළෙලට සහභාගී වුණා. සෝල්බරි කොමිෂමේ ප්‍රතිඵලයක් වශයෙන් වයසින් අවුරුදු 21ට වැඩි ලාංකිකයන්ට සර්වජන ඡන්ද බලය හිමි වුණා. මුල් වරට පක්ෂ ක්‍රමයේ ඇතිවීමෙන් පසු 1947 පැවති මහා මැතිවරණයේදී ආසන 40ක් දිනා ගනිමින් ඩී.එස්. සේනානායක මැතිතුමාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය මුල් තැන ගත්තා. ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, බෝල්ෂෙවික් ලෙනින්ස් පක්ෂය සහ ස්වාධීන අපේක්ෂකයන් ඇතුළු 53 දෙනෙකුගෙන් විපක්ෂයේ සෑදී තිබියදීත් ආසන 40ක් දිනාගෙන එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවීමට පුළුවන්කම ලැබුණේ එතුමාගේ දූරදර්ශී ක්‍රියාමාර්ගය නිසායි.
බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ රජයේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රථම මුදල් අමාත්‍යවරයා වූයේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමායි. 1948 පෙබරවාරි 4 වෙනිදා ශ්‍රී ලංකාව නිදහස් නිවහල් රටක් බවට පත් වුණා. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය වූයේ ඩී.එස්. සේනානායක මැතිතුමායි. ලවසේ 49 පළමු වන නිදහස් සංවත්සරයේදී නිදහස් ස්ථාපිත කරමින් නිදහස් අනුස්මරණ ශාලාවට එතුමා අතින් මුල්ගල තැබුණා. සාමාන්‍ය ජනතාව සමග මෙන්ම විවිධ ජන කොටස් සමගද එතුමා ඉතා කිට්ටුවෙන් ජීවත් වුණා. මහා සංඝරත්නයේ ආශිර්වාදයේද නිරන්තරයෙන්ම එතුමාට ලැබුණා. බුදු සමය කෙරෙහි විශේෂ අවධානය යොමු කළ එතුමා කැලණිය ඇතුළු ආගමික ස්ථාන නගා සිටුවීමට කටයුතු කළා. එවකට නෂ්ටාවශේෂව පැවති මහියංගන චෛත්‍ය රාජානන් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුද ඇරඹුණේ ඩී.එස්. සේනානායක මැතිතුමා අතින්. කෘෂිකර්මයේ නගාලීමට වෙහෙස මහන්සි වූ එතුමා අගමැති වීමෙන් පසුවත් ගොවි ජනතාව හමු වී සැප දුක් සොයා බැලුවා. මින්නේරිය ජනපදය, කටියාව ජනපදය, පොළොන්නරුව සහ මහයිලුප්පල්ලම ගොවිපළටත් ගොස් අඩුපාඩුකම් විමසුවා. මේ සෑම ගමනකටම වර්තමාන ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාද කැඳවාගෙන යා එතුමා ගත කළේ ඉතා තාම් දිවි පෙරටක්. කාර්ය බහුලව ගත කළත් එතුමාගේ පවුල් දිවිය ඉතාමත් ආදර්ශමත් එකක් වුණා. අවස්ථාවක් ලැබූ විට මුණුපුරන් සහ එක් වී සුරතල් බලමින් විනෝද වීමටද එතුමා අමතක කළේ නැහැ. නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක මැතිතුමා විදේශ නායකයන් සහ සම්බන්ධකම් පවත්වා ගත්තා. ලන්ඩනයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය අගමැතිවරුන්ගේ සම්මේලනයට සහභාගි වූ මෙතුමා 6 ජෝර්ජ් මහරජතුමා, බ්‍රිතාන්‍ය අගමැති ක්ලෙමන්ට් ඇට්ලි, ඉන්දියා අගමැති ශ්‍රී ජවහර්ලාල් නේරු, ඕස්ට්‍රේලියානු අගමැති රොබර්ට් මෙන්සිස් මැතිතුමාත් හමු වුණා. මේ සෑම ගමනකටම වර්තමාන ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාද සහභාගි වුණා. 1947 සිට 1951 දක්වා වූ කාලය තුළ කෘෂිකර්මයේ මෙන්ම කර්මාන්ත සංවර්ධනයේද එතුමා අතින් ප්‍රබෝධමත් වුණා. රත්මලානේ කාර්මික පුහුණු වීමේ මධ්‍යස්ථානයේද එතුමාගේ කාලයේ පිහිටුණ ලද්දා. සුඛිත මුදිත ජාතියක් බිහි කිරීමට බෙහෙසුණු එතුමා නිවාස යෝජනා ක්‍රමද ආරම්භ කළා. රටක ආර්ථික දියුණුව සඳහා විදුලි බලය අත්‍යවශ්‍යයි. එතුමා ආරම්භ කළ ලක්ෂපාල ජලවිදුලි බල මධ්‍යස්ථානයෙන් රට ඒකාලෝකමත් වුණා. එවක ප්‍රවාහන සහ වැඩ ඇමති ලෙස කටයුතු කළේ සර් ජෝන් කොතලාවල මැතිතුමායි. මේ රටේ මුල් වරට විශාල කර්මාන්ත ශාලාද එතුමාගේ යුගයේදී පිහිටවනු ලැබුවා. කන්තලේ සීනි කම්හල, එහි වැදගත් සංදිස්ථාන, දේශීය වශයෙන් සීනි නිෂ්පාදනයේ නගාලීම එහි අරමුණ විය. එතෙක් මෙතෙක් විදේශීය රටවලින් ආනයනය කළ කඩදාසි පත්‍ර පවා මෙරට නිෂ්පාදනය කළ යුතුයයි තීරණය කළේද එතුමාය. ඒ අනුව වාලච්චනෙහි කඩදාසි කම්හල බිහි වුණා. මෙරට අමුද්‍රව්‍ය භාවිතයට ගනිමින් රටේ ඉදිකිරීම